තයිරොක්සින් තියෙන්නේ ඒක අඩුයි දැන් ඒක හිර වෙනවා වාමුකද වාමුකද මේ ඔපරේෂන් කරන්න ඕනේ වාර්තාවලින් දැන් නේද ඉබරකවද පස් පාරක් මේ ඇවිල්ලා දිනා මං ගාව තයිරොයිඩ් වල ඔපරේෂන් කරලා ඒක හොඳ ගන්න බෑ කිව්වා අමාරුයි දැන් ඔක්කොම නෝම පස් පාරක් ඇවිල්ලා දිනා බලන්න බලන්න හොඳ උනන්නේ නැද්ද මං දැනු නැද්දවට වෙනස පළවෙනි පාරේ දැන් අර ඉතික පහසුකම් නේද අපහසු දෙපා දැන් නැහැ තමයි දෙපාරයි මයිගජන් මම මේ ඔයාල ඉඳක් බලෝක එක පාර හඳ නොවෙන්න පුළුවන් ආ පාරක් ඇවිල්ලා බලන්න නේ හඳ වුණොත් කාටද උලෙන් ඒ මාත්‍රා දණිත් එක වැඩි පුරේ උලෙන් ගම අප්‍රාණිකයි මුදේ කැක්කෝ ආ ඔබ මෙතෙන්ට කොහේ ඉඳලාද ප්‍රතිකාර කරගන්න එන්නේ? අඟුල් පැස්සේ. මොකද්ද ඔයාගේ තියෙන රෝග තත්ත්වය? තයිරොක්සින් තිබුණේ මේ 12.0 ගන්නට තිබ්බ ප්‍රෙෂර් එකකින්වත් කලිප කරන්න බැත්තක් තිබුණේ. මුර පහක් කාවි ඊපස්සේ 2.0 ගන්නට සපෝට් කරනවා. මොන රෝහලෙන්ද කිව්වේ හොඳ කරන්න බෑ ඔපරේෂන් එකකින්වත් කියලා? හම්බන්තොට. රෝහලෙන් කිව්වා ඔපරේෂන් කරලත් හොඳ කරන්න බෑයි කියලා. ප්‍රතිකාර කොච්චර කාලයක් කළාද මේකට? අවුරුද්දක්. අවුරුද්දක් කළා. අපරවම් බෙහෙච්චත් ආවා. ඔව්. එතකොට ඔබට පළවෙනි අවස්ථාවේදී ප්‍රතිශතයක් හැටියට කොච්චරක් තිබ්බද ප්‍රමාණය තයිරොක්සින්? පළවෙනි රිපෝට් එකද? ඔව්. පළවෙනි රිපෝට් එකේ තිබ්බ 7.0 ගන්න. ඊට පස්සේ එන්න එන්න බෙහෙත් බිව්වත් වැඩි වුණා. ඔව්. කීරණකම් වැඩි වුණාද ඒක? 12.9 ගන්න. ඔව්. ඊට පස්සේ මෙතනට එනවා. ඔව්. මෙතනදී ප්‍රතිකාර කරගත්තට පස්සේ කොහොමද ඇති වුණේ? බෙහෙත් බිව්වේ නැහැ මාස 3-4ක්ම. ඊට පස්සේ මට අර විතරම නිදිමතයි මේසස් දෙන එකක් ප්‍රියමත්ලා තිබුණා. ඒක ඔක්කොම සාමාන්‍ය විදියට සිදුණයි මුර පහේදී. ඒ කියන්නේ ඔබට ඔව් පළවෙනි වතාවේදී මෙතන ප්‍රතිකාර කරාම කොහොමද දැනුනේ? ඇඟට පහසුවක් වගේ දැනුණා. නැත්තම් මට අර ඝන ආහාරයක් ගන්නකොට වතුර ටිකක් දීලා වුණා කන්න නැත්තම් ඉර වෙනවා. ඔව්. ඊට අමතරව අනිත් කටු කීපාරක් ප්‍රතිකාර කරලා පස්සේ දැනෙන්න ගත්තේ අනිත් පහසු. වට තුනක් වගේ මම පූජ වට්ටියක් තිබ්බා. වට තුනෙන් වගේ ගොඩාක් සහනයක් දැනුණා. ඔව්. දැන් ඔබ ළඟ ඒ රිපෝට් තියෙනවද? ඔව්. මට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද ඔබගේ වார்த்தාව මට පෙන්වන්න පළවෙනි වார்த்தාව කොහොමද තිබ්බේ කියලා මෙතෙන්ට එන්න කලින්. එතකොට මෙතෙන්ට එතන ඉඳලා පස් වතාව ප්‍රතිකාර කරගන්න එනවා. ඔව්. ඊළඟට අන්තිම වතාවේ පස් වෙනි වතාවත් ප්‍රතිකාර කරලා පස්සේ ගත්ත රිපෝට් එක කොහොමද කියලා මට පෙන්වන්න පුළුවන්ද? 2.941. එතකොට දැන් ඔය වෛද්‍ය වර්තාව පරීක්ෂා කළේ කොයි රෝහලේ වෛද්‍යවරුද? හම්බන්තොට. ඒ වෛද්‍යවරු මොනවද කිව්වේ මේ ගැන? මෙයාට කිව්වේ ඉතින් අපි කියපු විදියට ඔයා හොඳට බෙහෙත් ටික අරගෙන තියෙනවා. ගොඩක් සතුටුයි කියලා. ඔව්. නමුත් ඔබගේ අත්දැකීම් මොකක්ද ඒ සම්බන්ධයෙන්? මගේ අත්දැකීම මෙතෙන්ට ආවෙන් තමයි මට මගේ ජීවිතේට සාරණයක් ලැබලා දුන්නේ. නැත්නම් ඇත්තටම ලොකු බයකින් ඉති කැන්සර් තත්ත්වයකට තමයි ડોක්ටර් කියලා තිබ්බේ. ඒ කියන්නේ ඔබට වෛද්‍ය ප්‍රතිකාර කරන්න කරන්න අඩුවීමක් දුන්නේ වැඩිවීමක් දුන්නේ? අඩු වුණා. නෑ මෙතන දිනේ මම කියන්නේ රෝහලේ වෛද්‍ය ප්‍රකාශ වැඩි වුණා. මුලින්ම තිබ්බ ප්‍රමාණය කීයද කිව්වේ? ඔව් ඒක අවුරුදු කීයක් ප්‍රතිකාර කරලා පස්සේද 12.5 ඔව් මාස 5ක් ප්‍රතිකාර කරනකොට 12.0 ගානකට වැඩි වුණා. ඔව් නමුත් විශ්වනාත් වෙද මහත්තයා ගාවින් ප්‍රතිකාර කරලා පස්වෙනි වතාව වෙනකොට සම්පූර්ණයෙන්ම හොඳ වෙනවා. සාමාන්‍ය තත්ත්වයෙන් පස්සේ ඔබ කොච්චර කාලයකට ඔයාගේ සැරයක් ආවේ මෙතන ප්‍රතිකාර ගන්න? මුලින් වට තුනක් ආවා සති දෙකෙන් දෙකට ඊට පස්සේ සතියෙන් සතියට. සතියෙන්. ඒ කියන්නේ ඔබට දැන් සම්පූර්ණම සුවයි. මේ ගැන මොකද්ද ඔබට සමාජයේ දෙන දෙන පණිඩයක් ඇති? ඔය වාගේ ඕන තරම් ඉන්න තයිරොක්සින් වැඩි අඩු මේ ඔපරේෂන් කරන්න බැරි ඒ වාගේ බරපතල තත්ත්වයකට ඉන්නවා. රෝහලකට ගියාම පොඩි අය එහෙම ඕන තරම් ඉන්නවා. ડોක්ටර්ලා කියන්නේ ඉතින් හිතට බය වෙන විදිය තමයි.
ඒ වුණාට මෙතෙන්ට ආවම මගේ ජීවිතේට ලොකු සහනයක් ලැබුණා. මා දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්. හිතේ ලොකු බරකින් හිටියේ දරුවෝ පොඩි නිසා. කැන්සර් තත්ත්වයකට එයිද කියලා. දැන් ඇත්තටම ගොඩක් සතුටුයි. දැන් ඔබට සම්පූර්ණ සුවයි. හොඳයි.